සුබ දවසකල් ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තුන්වන සහ අවසන් එක් දින තරගය අද දිනේදී පැවතුණා කාසිය වාසියේ දින ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තමයි සිම්බාබ්වේ නායකයා තීරණය කළේ නමුත් ඒ තීරණය සාර්ථක කර ගැනීමට වනිදු හසරංග ප්‍රමුඛ ලාංකීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ විටින් විට ඇති වූ වර්ෂාවන් නිසා තරගයේ පන්දු වාර 27කට සීමා කිරීමට සිදු වුණා ලාංකීය පන්දු යවන්නන්ගේ දක්ෂතාවය හමුවේ සීලු දෙනා දැවි ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 96ක් පමණයි මෙහිදී විශිෂ්ට පන්දු යවීමක නිරතු වනිදු හසරංග ලකුණු 19කට කඩලු 7ක් දවා ගනිමින් තම එක් දින පිටියේ හොඳම පන්දු යවීම වාර්තා කිරීමට සමත් වුණා. ඒ වගේම තමයි අද දිනේ වනිදු හසරංග ලෝකෙම අංක 1 වෙමින් අකිල දනංජය සතුව තිබූ වාර්තාව බිඳ දෙමුවා. ඒ ආර් ප්‍රේමදාස පිටියේ දග පන්දු යවන්නෙකු විසින් වාර්තා කළ ලොව හොඳම පන්දු යවීම වාර්තා කරමින්. ඒ වගේම ට්‍රෙන්ඩ් බෝල්ට් ටීම් සෞති වකා යුනිස් ඒ විතරක් නෙමේ පුරා වෘත්තයක් වූ මුත්තයා මුරලිදරන්ව පාව පහු කරමින් අද පන්දු යවීමේ වාර්තාව නිසා එක් දින පිටියේ ලොව හොඳම පන්දු යවීම අතර පස්වන තැනට පත්වීමට සමත් වුණා. මේ වාර්තාව තුළ පළමු ස්ථානයට තවමත් හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසින්. ඒ වගේම මේ වාර්තාවේ පළමු 10 දෙනා අතර ලාංකිකයන් 3 දෙනෙකු සිටීම සතුටට කරුණක්. මේ වාර්තාව තුළ පළමු 10 දෙනා අතර එකදු ඉන්දියා ක්‍රීඩකයෙකුවත් නොමැති වීම විශේෂත්වයක්. ඉතින් වනිදු හසරංග මාස 6කට පසුව තමයි ජාත්‍යන්තර පිටියේ තරගයක් ක්‍රීඩා කළේ. ආබාධ සහ ශල්‍ය කර්මයකට පසුව පැමිණ මෙවන් අති විශේෂ දක්ෂතාවයක් පෙන්වීම ප්‍රශංසී යුතු දෙයක්. වනිදුගේ තරබාරුකම පෙන්වමින් අනවශ්‍ය මඩක් ගහන්න තැත් කරපු බොරු පේජ්කාරයන්ට පන්දුවෙන් මෙවන් පිළිතුරක් ලබා දීම සතුටට කරුණක්. ඔබ මොකද වනිදුගේ මේ දක්ෂතාවය ගැන හිතන්නේ? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිෂ් සජීවන.